ඇද අපි කතා කරන්න හ දන්නේ කේසිික ප්‍රවාහ ක්‍රමයෙන් ද්‍රවයක දුෂ්‍රාවීතා සංගුණකය හොයන්නන්නේ කොහොමද කියනක් ගැන මේකද අපි පාච්ිරන සූත්‍රය තමයි පොයිසෙල් සූත්‍රය හොඳයි ඒක එදී මම කියන්නම් මොනද අපි පාවිච්චි කරන පද ටික කියලා මෙන්න මෙහෙමයි අපි කේෂික නලයක් ගත්තො තින් මේ කේශික නලය හරහා තරලයක් ගමන් කිරරිීම සීග්‍රතාව ප්‍රවාහා සිීග්‍රතාවකට කියැන කිව් කියලාඒ ඇත්තරම කිව් කියන්නේ තරලය තුළින් ගලායන තරල පරිමාව එක තපපරේකදී ල තුින් ගලායන රල පරිම එක තත්පරග එක හස්කඩ කර හරිද එතෝට මෙන්න මේ තරලය ගලා යන සීග්‍රතාව ප්‍රවාහ සීග්‍රතාව ඉටවස්සේ අපිට රඳා පවතිනවා මෙන මේ නලේ දෙරවල පීඩන අන්තරයම ඒවගේම නලේ දිග ඒ වගේම මේ නරයේ හරිස්කඩ අරයත් අපිට බලපාන හරස්කඩාරය මේ හැමැතැනකම සමාන තියන එකක් අපි ගන්න ඕනේ එතකොට මේ පොයිසෙල් සමීකරණය දාත්දී පොයිසල් සමීකරණය තමයි මෙන්න මේක මොකක්දෆබදි මට්ටයි අරේ හතරවෙනි බලය නට එ පීඩ නුක්‍රමණය තමයි මේ පනි පපදර අප ගවත් කිය පිඩ නුක්‍රමණය රි ොක මයි සමීර ුම යිබැද මටයි ආර හතරවෙනි බලය ඩල්ට පිබැදීම නීට එල් එතකොට මොක දල් කියන්නේෙ දීග ආර්කයන්නේ හරස්කඩාරය නීට කියන්නේ මොකක්ය දෘෂ්්‍යාීතා සංගුණකය දෂ්ට්‍රාවිතා සංගුණක එතකොට මේ පොයිසෙල් සමීකරනය වලංගු වෙන්න නං මෙන්න මේ අපි සලකන ලද කේෂික නලය කේෂික නලය තිරස් වෙන්න් හරියට තිරස්ව තියෙන්න්න ඕන ඇලවෙන්න බෑ නලය තුළින් ගලායන තරලය අනාකූලව ගලාගෙනයන්න ඕන ඒ වගේම මේ නලේ අරය නියතව තියන්න ඕන ඒ වගේම මේ අපි සලකන කාලය තුළ දිගවෙනත්න්නත් බෑ හොඳයි අපිට මේ පරීක්ෂණයේ දී අපි දැන් හදනනි දුශ්‍රාවිතා සංගුණකෝ හැන්න මේ පරීක්ෂණයේ දී අපිට ඕනක කන උපකරණටික තමයි මම ඩින් කතා කරයක අදලා තීරිය අපිට ඕනුකු උපගන තමයි නියතන් ද්‍රාවන පීඩන හිසක්කෝඩ පීට හිස කියල ිසාමානයින් කියන් ඊට පස්ස හොඳින් පිරිිසදු කරගත්ත සෙන්ඩමීට සිපහක් වගේ දිග කේෂික නලයක් ඕන. ඉට පස්ස කළම්පා කළම්පාධරක දෙකක් ඕෝන එකන කේසික නලය තිරස්වතියාගන්න ඉට පස ස්ප්‍රතු න ො ස්ප්‍රතිතු ලවලව ස්පරිතිලේ මයි ේෂ ල හහිර තිරදක ලාගන්න පුළලුව. ඉට පස්සේ සම්බන්ධක රබර නලයක් ඕන ඒකෙන් තමයි අපි ජාවපීඩක හිස නියද පීඩග හිස සම්බන්ධ කරන කේසික නලියේ පි විරාමගටි ක්ොන නැත රම ලසක් ක ම අපි කාලය මනන්නේ. මොකද අපට කිසියම් කාලයකදී ගලායන තරලලා පරිමාව තමයිි න් ලා කියම් කාලක ල තරල පරිමති කාලයමනන්න අපට රම ට කොන් ස මට වද ක් න න ඒ වගේ මනිනම් සරාවක්ොන ොද නිුම් සරාවන්තම අපට රල රිමාව වනගන්න පුළුවන්ගන්න. ඊට පස්සේ නූල් කැබැල්ල කෝනෙන්. ඒ නුල් කැබැල්ල මම කියන්න මොකදද සම්බන්ධ කරන්න කියලා. හොඳයි. ඉතින් අපි මෙන්න වේදේ තමයි ප්‍රෙක්්ි කල්ල හදාගන්න කොහොමද මුලින්ම අපි මේ විදිර කේෂික නලේ තිරස් හදාගන තිර සාදාගන කොද ස්පිතිතුලෙවල පාවිච්චි කල අපි වන්න ආදරක සන්ද කන ර ම පට ාව තිරස් යාගන පුල ස්පිතුලවල ම ද ත හදාගන්න ඉට පස්සේ මේ කේෂික නලේ මෙහෙම තියෙනම් හොඳයි ඊළඟට අපි සම්බන්ධ කරනාව මෙයාට නියත පීඩක හිස කොහොමද නියත පීඩක හිස මෙන්න මේ විදියිම භාජනයක් යාගේ මැද්දෙන් අපිට මෙන්න මෙම හිස්තනක් ඉඩසක් කෙනවා ඊළඟට මේයාට ජලය හරි මොනොහරි සපයන්න තරල යාදාල තරලය සපයන එක පැතික තියෙනවා මෙන්න මේ විදියට ඒක තමයි තරලයෙන් ගිට පස්සේ අපිටක තරලය අයිම තෙලිට ලබා ගන්න මෙන්න මෙහෙම මේ පැත්තට පිටොයුම් දරුටුවක් තිය එතකොට කළමේ වරද කන්න තරලය මෙන්න මේ මෙන්න මෙන්න මේ කෙලවට තමයි කේෂ කරලයට සම්බදධ කරන්නන කිය ඒක මෙහම ගෙනල සම්බද කන එක වැරදි එක වැරදි ඒක තියෙන්න්නේ තරලය වැඩි වෙන තරල ද මේකින් වතුර පෙරන්න පෙරෙන වතුර යෝගේ දෙයක් පරෙන පෙරන්න දැ මේක මෙම මෙ මේ වගේ තියෙන එතකොට උපරේ මට පිරෙන මෙන්න මෙතට වෙතරයි ඊට වඩ වැඩිපුර පිරෙන හමක් මෙම මේ හර එලියටයන එක වත්වෙලාය එතකොට හැමතිස්සම ජලය සැලකෝත් ජලේ උස නියතයි නේද වෙනස්ෙන්න්න එතකට ඒ ුසට ආදාාවෝ තමයි එතන කියන්න තරලය තමයි මෙම ගලාගෙන විල අපි සම්බන්ධ කරන්න මේවිදිර කේසිික නලට කේසික නලට එතකොට ඔය කේසිික නලයෙන් ගලාගෙන තරලය මෙතනින් මෙම ඔඕන්ටවඩ විසික් වෙන්න දෙන්න බෑ ඒක අපි නිම් සරට මෙම එකතු කරගන්න හිතරන්න දැම වාදර්ගලක මටික කුස් කරන්න මෙෙම තියෙනවා කියලා තර අපේ මිනිම් සරාට මේ විදිර එකතු කරගන්න ඕනේ ඉති මිනිුම්සරට එකතු කරන්න තරේ මෙහට සික්ින එක වලක් අපික රන්නමතිට නූල් කැබැල්ලක් සම්බන්ධ කරන මේ විදියට අර නූල් මේ කෙවරට නුල් කැල්ලක් තියපුගම අරයවිල්ල තරලය මේ නූල් කැබල්ල ඔස්සේ තමයි මේ මනිු සරාවට එක තුවේ දිී හොඳයි අපි ගන්නවා මෙන්න මේ උස කේෂිකනලයට ඉඳං අර ජලය උසම මට්ටමට තියෙන තැනට උස ගත්වත් සිම්පල් එච් කියලපේ එක ලකුණුකම් ඉතිං මේ තියන්නේ ආධාරක මේ න් මිනුම් සරාව ඉතර මේ තින් නොවුල් කෑබැල්ල කේෂිකනාලය ඉට පස්සේ ස් තුලවල ඉින්න ඔච්චර වැදගත් මක්නෑ අපි පාවිච්චි කරන්න යව තිරස් තියාගෙන විතරයි. පස යන න පික හිස හොඳයි. මේ තියන රබර් නලිය දැන් අපි කරන්නේ මුොලින්ම කරන්නේ මේ ප්‍රක්ටිකල්ල එකේ අපි ගන්න කේෂිකනාලය මුලින්ම පිරිස්තු එකක් වෙන්නවා. ඒක පිරිසිදු කරගන්න එක. ගානාවක මහලතිය එක පිරි සිදු කරන්න ප්‍රධාන පීවරතුනයි කේසිිග නලේ පිරිසිුදු කරන ප්‍රධාන පීවරතුනයි මොකද අංක එකටවා කරන්න ඕන තනුක බශමයකින් යාව හෝදන් බස්ම ගාවනකින් හෝදන් අංක දෙක යාව කරන්න ඕනටවස තනුක අම්ලයකින් හෝදන් ඒ කේචිගනල නුක අම්ලේකින් හෝද ඊට පස්ත්තුන ආශ්ෘත ජලයෙන් යාව හෝද ඔන්න එකක තමයි පීවරතුන හදිසිවත් හතරක් කියලහුවොත් හතරනි කට ලියන්න එයාව වියලි වාතධාරාවකෙන් වේලා ගන්න කිය වියලි වාතධාරකින් වෙලාගන්න කියල හොඳයි ඔයිවිතම අපි හදන් මේක පිරිිස්දු කරගන්න ඊළඟට අපි කරන්නේ කිසියම් කාලයක් තුළ ද මේක නියහත පීඩක හිස්සට සම්බඳධ කරලා තියෙන්නේ ඉතිං මෙම අපි මිනිුම් සරව යටටින් කියයලා නහත පීඩ හහිසිෙන් වත්තු්‍ර ගලාගරන්න දීලා අපි කරන්නේ කිසියම් කාලයක් අපි විරාම ගටික් ක්‍රියත්ම කරලා මේක ජලය ගලා කරෙන්න්න ඉඩරින් එතකොට නිි කාලයත් තුල මේ මනිුම් සරාවට එකතු චලපරිරවා මනගන්නස්සම් කාලත් තුළ එතවට අපිට පුළුවන්න්නේ ද කාලයෙන් මන්නම කාලයම් බෙදුවම ඒක තුළින් ගලාගේපු තරල පරිම ගලාපු සීග්‍රතාබාරග ඊට පස්සේ මීට කෝද පවිච්චි කළ මෙන මේ එච්චුස මන ගන්න ඕනේ ියහත පීඩග හිසේ අර උසමන කඇත්තන ඉද කේෂික නලරයට තිබ උස ඒගෙන් අපට පුලුවන්න්නේද මෙතන ඉදං උඩයි මෙතන දැන් මෙතන වයිගොල පීඩනය එලියට එන ායිගි පිඩ ෆයි එතොට මෙන්න මේ කෙලවරේ පීඩන ගත්තොත් ඒ එන්නේ මේ එච්චුස නිසාද නිසා නේද එතකට ඒ එතන පීඩන ඇතරම් ගතොත් රG රෝ කියන්නේ ජලය ගනත්තේගෙනම ගත්ත රෝ ගල ගන්නක රෝG දන තව වයිගොලි පීඩ නැත එක තුය නම තන පීඩනයට න එර දන ෆ එතකොට මෙතන ගත්තා මෙතන පීඩන රෝGී න ෆ කේසිිග ලේ ඉවර වෙන තැන පිඩන ෆයි එකකට ඇතරම කේසිි නලයා රහ තියෙන පීඩන අන්තරය සැලකුත් පීඩන වෙන සේජි නාලය දෙකරල පිඩන වෙනස ගත්ත ඇත්තරම ෆයිෆයි කපිලි ගීල එටරෝජී නේදටරජ කිය එතකොට අපිට කරන්න තියෙන්නේ ප්‍රස්ථාරයක් අඳන්න මොකක්ද ප්‍රස්ථාරය අර එච්චස වෙනස් කර කර මෙන්න මේ මෙන්න මේ නලය තුළින් ගලාගේපු තරල රි ීග්‍ර ප්‍රවාහා සිීග්‍රතාවය ප්‍රස්ථර්ගත කරන්න තියෙන් ඉතින් අපි ප්‍රස්තර්ගත කරො අපි දන්නවා පොයිසල් සූත්‍රයෙන් කියන්නේ ෆයි සකිව සමානයි අපිට මෙන්න මේ සූත්‍රයෙන් එන්නේ එතකොට ඔයාට දෙල්ට පී වෙනු ධදාන පුළුව අමකක්ද පීඩ නන්තරය වෙනර ධාන පුළුවන් එ රෝජ කියල නේ එම් ල්ට පී වෙනුවට එ රෝජ කියලා දැම්මොතින් හොටචක් පවා ගතාර පකාශනය ලියවවාම අපිටෙන්නේ වයි සමානය මෙක් ප්‍රස්ාරයක්ක් නද කිව කියන්නේ වීබෙදීම ටීමනේ නම් ඔයාට ඔන්නයි ප්‍රස්ථාරයක් එන්නේ වයි සමානයමක් ප්‍රස්ථාරයක් එතකොට බලන්න ඔය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මොකක්ති කියලා ප්‍රස්ථාරය අනුක්‍රමය මොකක්ද කියලා අපි බලු මෙන්න මේ වි දිරන තකොට පටෙ වී බදීමට සමානයි මන්න තැ කිව් කියලමට ියන්නම් වැල පුරුදුවිදලන්නේ එක ගනත්ය රෝ ෆයිආර් හතරනි බලය බෙදීම අටයි නීට එල් නීටකනනි දුෂ්ා විත සංගුණග කරමන් කලින් හැදවා වතාවක් කෙච් නේද එතොට වයිසාමානය මෙක් ප්‍රස්ථාරයෝ විදිරණය පිරි හැදන්නේ ඒක න මේ ප්‍රසරදක එකොට මේ ප්‍රස්ථාය අනුක්‍රණයටාව මමේ පදන එතකොට ඔයාට පුළුවන් න්නේද අනුක්‍රමණය සමානයි මොකොටද රෝජීෆයිර් හතර බෙදීම අටයි න එ ඔහ කෙෙන්වාට පුළුවන්න්නේද නීට හොයාගන්න මොකද නීටව ගෙනියන්න මේ පැත්තට අනුකර්‍රම මෙතැන්ගගේෙන් අනුක්‍රමේවට ප්‍රස්ථරයඇඳ හොයා ගන්න පුලුවන් එක දාපුුවම ඔයාට කෙලින්ම හොයාගන්න පුළන් දෂ්ශාවිතා සංගන්ක. ඉතින් අපි මේක කෙල් ඔය ඔයිවිදි තමයි කරන්න ඉතින් අපි නලියේ ං දැන් වැදගත් කාරණ කියන්න මේ නලේ දිගමනිදදි මීටක කෝධයෙන් රජුවම මේ නලේ දිගමැණගන්න පුළුව. ට කේසිිකනලේ තම අපිට මේතිනි ප්‍රධානව සාධක කේසිි නල දිග මනිද මීට හොදම් පා්චි කරන්න පුුවන් කේෂික නලයේ අපි ගත්තම ආර්මැනගන්නේ හරස්කඩ අරය මැනගත් හරස්කඩ අරය මනිද්දී අපි ඒක දෙකලවර අරය මැනගෙන වැඩක් නෑ මෙහම දෙක්කලවර අරය මනගෙන වැඩක්න එකට හේතුව සම්පූර්ණ තරලය යන්නම අලිය තුළින්න්න එඒකොට තරලය යන අරය යෝන ඉතින් ඒකට අපිට කරන්න පුළුවන් මෙ මේ විදියට කොහොමද මේ නලය තියෙන නලියයට මේහන ප්‍රශ්න වලදි නලයට රසදය කද ඇතු කර රස්සද කෙන්ද ඇතුල් කරම කිසියම් දුරගදිර මේ රසදිය කද හම තිවන. රසදය කෙන්ද ඇතුල් කලා ඒ රසදයක කදවට පුළුවන්න ැදද තුළව පාවිච්චි කලයාගේ රසදයවල ස්කන්දමන ගන්න. ඊට පස්සේ මේක කරන්න ඕන මොව මේසයක් තිරස්ස උඩ තියලා මෙන්න මේ මෙතනයි මෙතනයි පාට ආංක ගන්න මොකෙන්ද චලන්වීක්ෂේ එතුරට පුළන් නද රස්සදියකෙන්ද දිගමැනගන්න මේ විදියට ඉතින් රසදකෙන්ද දිගමන ගත්තම ඔයා දැන් ස්කන්දය දන්න එනවා ස්කන්දය කියන්න මොකද ඇතරම අපි දන්න ගනත්තේසාමානයි ඉස්කන්ධය ෙදීම පරිමාව කියලා එතවට ඔයාට ස්කන්දය සඳහා ප්‍රකාශන ගන්න පුළුවන් ස්කන්දය කියන මොකද එන පරිමාව වතාවක් ගනත්වෙන ඔයා ඉතිං මොකද කරන්න ඕන අපිට ගන්න පුළුවන් ස්කන්දේසා මානය කදරිමාව කියන්නේ මේක හලස්කඩ අරය සිලින්ද්‍රාකාරණ ෆයි ආර් වර්ග වතාවක් එයාගේ දිග වැඩි කිරීම ගන්නත්ව එතකොට ඔයාට ඕකෙන් පුළුවන් නේද ආරුව හොයා ගන්න ඕකෙන් පුළුවන්න්නේ ආරුව හොයා ගන් එයාගේ අරය හොයා ගන්නම් ඔය කෙන්ද ඔ රස ද කද තිබ ඒ කේසිික නලේ දිගට අදාළව එයාගේ මධ්‍යන්න අරයයක් හොයාට එනවා ඉතින් ඕෝකෙන් අරය හොයා ගෙන ඒතකොට අරයකි ආර වර්ග ඔයාට හොයාගත්තම ආර වර්ග හොයාගත්තම ඕක එන්න ඇතම එම්බදීම ෆ රෝ කියලනේ එ රෝේ ඔට හත්තරනනි බලය හොයන්න නම් හතරණ බය ොයන්න නම් මේ පදේ වර්ගයක් ගත්තම වැටනනි කමුත්ත්‍රේ නොනද එතොට ඒක දාන පුලුවන් අර ප්‍රකාශනයට. එතකොට ඕකේ දැම්ම මේ පරිීක්ෂණය වැදගත් කරුණු ගැන ං දැම් මේ කියල දුන්නොටසනම් ප්‍ර්නලද හලතිය ගත් කණුුණ ගතා කරොත් මේකෙදී අපි කේෂගනලය තුළ සැලිකේතු ද්‍රපරිමවා ගලාගෙනන්න සැලස්සන්නන් එතකොට ඒක නිසා සාමාන්‍යෙන් නිවැරිදි ප්‍රස්ථාරයක් නිවැරිදි පාටන් කල බාගන්නනං වැඩි සැලිකතු ද්‍රප වනය ගලාගෙනන්න සලස්සන්න වන ඒකෙදී අපිට තොර සුළභව තියන ජලය වගේ ඒවාගේ ද්‍රෝව තමයි මේකට පවිච්චි කරන පුළුවන් ඇයි මේ කේෂිගනාලයා අගට කේෂිගනලය අගට මෙහෙම අපි නූ ලක් සම්බඳධ කරන්න හේතු තමයි අවි ජලය ඉහිරෙන එක වලක්වන්නයි ඒ වගේම ප්‍රෘෂ්ිකා තිී බලපෑම තියෙනවා තකොට මෙතන ජලයක්්‍රැස්සලා ජලය කෙලවර මෙතර මාවකයක් හැදිලා මේ පතන් ජලය කලාගෙනනකොට ජල මාවයක් හදිල ඒකින් අමත පීඩනැගන්න ලන්ද තන අ ඒක බලපෑම නවතන්න තමයි නශ පීඩ නන්තරයක් ඇති වෙනවා ය හින්දා ඒක බලක්වන්නත් එ එක තමයි මේ නූලක් හයි කල තියෙන් ඊට පස්සේ මේ පොයිසල් සමිකණෙන් වලගුවෙන්න්න නම් මේ නලේ තිරස්ව තියන්නවා අලස් ප්‍රිතුලය ල පවච්චි කරන පුලුව ඒ වගේම මේ පරීක්ෂණ කාලය ඇතුළොත මෙන්න මේ අපි ප්‍රක්ටිකල්ලක ඇඳපු නියත පීඩන හිස ඕන්ට වඩා ගොඩා උටවන්න හොද එකන ේක් ොට වැඩිව හොඳ හමුණොත් මෙතන පිඩ නන්ත්‍ර කේසික ලය හරහතිය පීඩනන්තරය වැඩි වෙනවන කේක අල හතන පිඩනන්ත්‍ර වැඩි වන්න වැඩිවෙන්න තරලය මේ ඇතුින් ගලාගෙන න සීගජතාව වැඩි වෙන වැඩිවවෙද්දී උකද වෙන්නේ එයාගේ අනාකූල බව නැති වෙලා තරලය ආකූල වෙන්න ගන්න. තාරලය ආකුලු නාම පොයිසෙල් සමිකරනය වලංවෙෙන නෑ. එහෙම ආකූලඋුනෝතිං අපිට මෙන්න මේ ප්‍රස්ථාරයෙන්නේ නෑ ඒ ප්‍රස්ථාරය මෙහම උඩ හරි දදි එච්ුස වැඩුව වැඩිය ච්චුස වැඩිෙන් වැඩ නු හරි ද මේේ ටික් මෙම වක්කර වන්න ගන්න මෙම වක්කර වෙන්න ගන්න එත්තකොට ඔයාට බලාගන්න පුළුවන් සරලරේ කියවාපු කොටසට අදාල කොටස තමයි සරලයක කොටසට අදාල මෙන්න මේදික තමයි ටක මයි අනාකුූල අවස්ථාව ඊට පස ඒ එක වක්ක්‍ර වෙලාගේ සරයී බව නැතිවෙලාගේ කොටස තමයි ආකූල අවස්ථාව එහෙනම් ඔයා ගන්න ඕන සරරරේකය තැනෙන් තමයි ඔයාට ඕන කන්න උත්තර ටික ගන්නවා ආකූලව වනොත් සරරේක බව නැතිවෙලායන් මේ පරීක්ෂණය වැදගත්ම වඩාත්ම නිවැරදිවම ගන්න ඕනක්කෙනා තමයි පාටංකය තමයි අරය අරය මනින එක මේ විර රසදයකද පවිච්චි කල තමයි අපිම අරය මණින්න්නෝ ට හේතුව තම අප මේකට කේචි නලය පවිච්චි කරන්නේ ඉතින් කේචිගනලය අර ඉතාම කුඩයි ඒෙද චූට වෙනසක් වුණත් බලපානො අපි හරිම උත්තරේ ගන්නඕන ඒ වගේම පොයිසෙල් සූත්‍රයේදී අපි පාවිච්චි කරන්නේ අරයේ හත්තරවෙනි බලයන ඉතින් ඔයාගේ වෙන පොඩි වැරද්දක් වුණනත් මේ අරය පොඩිවැරදක්ුණනත් ඒ හතය බලයකින් වැඩිවෙලා තම ඒක එන්න නතොට ප්‍රතිශතු දෝෂය සාපක්ෂ වැඩ ඒ වගේ ඉතිං ඒ නිසා අපිට දෂා විතා සංගුණ කය හොනකොට මේ අරය ෙනස් වුනොත් ලොකු වෙනස් කමක් මේ දුෂාවිතාව අගේට එන එතකොට වැරදදි ද වැරදිී දුක්ෂාවිතාාවයක් කියන්නේ හිනිසා නිවාරම හරියට ගන්නවා ඒ වගේම මධ්‍යන්න අරය තමයි පවිච්චි කරන්නවන මමාජි සෙල්ල කිවගේ මොකද මේක දෙකිලවර අරයන්න අරගෙන කේචිගනල දෙකිලවරරයා අරගෙන තේරුමක් නැහැ.ඒත් මොකද තරල ගලා යන මධ්‍යන්න අරය තමයි අපි පවිච්චි කර ඒ නිසා මේක වූවිතර රස්දිය පටක් පාවිච්චි කරලා ගන්න ක්‍රමේ තමයි වැඩිපුරම මේකට හොඳ. වගේම තවකාරණාවක්තියන ඩ අහල නැති කාරණාව මෙනි මෙමද නින පීඩ නිසා පවිච් කල මෙම කේචික ලය සබධ කරල අපි මේ කේචි නලය තුළින් තරල ගලායන පීඩනන්ත්‍ර විදි ර අපි ගත්තේ මේ උස වෙනසන එරෝජ මේචස නිස ඇ වෙනසන මේක ඩල්ට පී කියලගත්ත හැබැයි මේ එ්රෝජ කියන මොකක්ද එක්රෝජ කියන ස්තික පීඩනයක් නේද එරෝජ කියන්නේ ස්තික පීඩනයක් හැබ ඇත්තරම මේක තරලය නිශ්චලවන ෑන තුල්ල තරලය මේ පැත ගලාගෙන යනවන ඉතිං තරලය ගලාගෙන යනව කියන්න අනිවාරෙන් ගතික පීඩනයක් තමයි තියන්නේ ඒ නිසා ගතික පීඩනයක් තියන් නිසා මේක ඒ පීඩනන්තරය මනින්න ඔයාට වඩාත්ම හොඳයි මෙ මේදිර කේෂි නාලය දෙකිලවර මේ විදිර පීඩනමා එහෙම නැත්තං අපිට පුළුවන් මේක වෙන විදි මෙම පීඩනමා ඇඳලාී පීඩනමා අරගෙන ඒ පීඩන උත්සවෙනස අරගෙන අපිට පුළුවන් එෙම මෙන්න මේ විර උස වෙන සාරගෙන ඒ දෙන උසවෙනස එ් නං ඒ රෝජ පාවිච්චි කල්ලා අපිට පුළුවන් ඒ දෙන්න පීඩන අතරේක ලයේෙකරව පීඩනන්තර මනක තවරටතම අපිට හරිම පීඩන වෙනසයින්න මොද නැත්තන් එන්නන්නේ ස්තික පීඩනයක් ගතික පීඩනය හැබේ වැඩිපුර හල නෑ එකනිසා ඔයා දැන් මතකතියක් අපි නැත්තම් පුලුවන් එක හෙම සබඳ කල හැම වෙනම අරගෙන දෙක මේට වෙන නළවල්ට අරගෙන උස මැනල ඒ දෙන උස මේ හරින් ගන්න වෙන සඋස ේහම ගන්න පුළුව මෙත මටකෝද පවිච්ි කල් හම ගන්න පුළ එම නැතම මරදැ කින් ඉ කලින් ඳපු විදිට පවිච්චි කළ ගන්න පුළුව ඉතිං ඔන්න ඕක තමයි අපිට මේ පොයිසෙල් සූත්‍රය පාවිච්චි කරලා තරලයක දුෂ්‍යාවිතා සංගර්ණයකය හොයන ප්‍රක්ටිගල් එක ක්කොම කුණු ටික ඉතින් මේ ප්‍රක්ටිකල්ලයක් කියලා ගත්තම සම්පූර්ණය එක පැත්තක් හරයන දෙයක් නෙම से परा පैक्िकल क्र න්න මොනද වන්න පුළ දෂ මද වන්න පු ගැටලු මොද දගත් කරුණු जම්ම කියල දුन ඔක්කුම දගත් करරටක අතක තියාග අන්න ඒ ගේවතමයි වැඩිපුර මේ පक्ල්ලද බලන්න ඕ ට තමයි बाට මේ හොඳ ලखුණුක අන්න පුළ හොඳයි එහන අපි අද කතාගර ගොඩක් වැදගත් කාරणාවක් ගන මේක හොදර බලාගන්න ගොඩක් ද පै